දේශීම පිබඳව ඇති වූ අර්බුධකාරි තත්වයක් හේතු කොටගෙන වසර ගණනාවක සිට අපට අසල්වාස ඉන්දාව සහ චීනය හිත හොඳ තත්ත්වක නෙවෙයි කටයුතු කරන්නේ ඒ අනුව එවැනි වාතාවරණයක් තුළ තමයි චීනය නිෂ්පාධිත අධි බලඇති තාක්ෂණික උපකරණ සහිත නෞකාවක් වන යන්වැන් ෆයි කියන චීන නෞකාව ශ්‍ර ලංකාවට පැමිණිලා එය දාල සේවාාවන් ලබා ගැනීමට අපේක්ෂා කරන බව සඳහන් කරන්නේ. එඒ අනුව ශ්‍රීනයේ නිෂ්පාධිත මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණිණ බව සඳහන් කරනමත් සමගම ඉන්දියාවේ සම්බන්ධ ප්‍රකාශයක් නිකුත් කරන ඉදියාව සඳහන් කරන මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමත් සමගම ඉන්දාවේ ජාතික ආරක්ෂාවට එඔස්සේ බලපෑමක් ඇතිබෙනවා කියන කාරණාව එය අනුව මෙම නෞකාව ශ්‍ර ලංකාවට පැමිණීම හරහා ජාතිකආරක්ෂාවට බලපෑමක් ඇතිවන්න තරම් මෙනැඇවේ ප්‍රබලත්වය කුමක්ද කියන කාරණාව සම්බන්ධෝට තෙලුවක් ඇති වෙනවා ඇති එයනු එ පිළිබඳව ඔබට පැහැදිලි කරනවා නම් චීන විද්‍යාත්මක පර්ේෂණ යාාතරාවක් වශයෙන් තයි මේ ුවන් FI. තියන නෞකාව හඳුන් වන්නේ යනුව දැනට ලෝකයේ තියන අධි තාක්ෂණික උපකරණ සහිත නෞකාවක් බවටත් මෙම නෞකාව හඳුන්වන්න පුළුවන්. මිසයිල සහ රොකට් දියත් කිරීමට අවශ්‍ය පහසුකම් ඒවගේම මිසයිල ලුහු බදීම සහ ඊට අදාළ ප්‍රහාර එල්ල කිීමට සහ ඒවා නිරීක්ෂණය කිරීමට අවශ්‍ය ප්‍රධාන පෙළේ ඇන්ටනාස්හ එලෙක්ට්‍රොනික උපකරණන සහිත අධ බල ඇති තාක්ෂණක උපකරණ සහිත නැවක් විදියට තමයි මෙම යන් වැැන් ෆයු කියන නෞකාව හැඳින්වීමට හැකියාව ලැබෙන්නේ. ය අනුව ප්‍රධන වශයෙන් මෙආකාරයේ නැව් චේනයවිතරක් නෙවෙයි ෆ්්‍රංශය ඉන්දිියාව රුසිාව සහ එක්සත් ජනපදය වගේ රටවලුත් භාවිතා කරනවා සිය විවිධ මෙහෙයුම් කටේතු සඳහා. ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය බවට මෙම නෞකාව සඳහන් කරනවා අගෝස්තුමාසේ කොළොස් පෙනනිදා හම්බන්ඳට වරායට ඇවිල්ල එය අදාළ පහසුකමේ කැනෙ තෙල් සපයාගැනීම ආදී සහ විධ පහසුකම් සපයා ගැනීමෙන් අනතුරුවට නැවතත් සිය ගවශෂනාත්මක කටයුතු සඳහා පිටත්ව යාමට අවශ්‍ය බව තමයි චීනය සහන් කරන්නේ ශ්‍ර ලංකා රජ ොරතුර ඉදිරිපත් කරමින් ඒ අනුව ශීනයේ විසින් සිදු කර ලදේ ඉල්ලීමට අනුව රක්ෂක මාත්‍යංශයේ විසින් ඊට අවසර ලබාදී තිබුණා චීන නෞකාව ශ්‍ර ලංකාවට මෙයාකායෙන් පැ ින බවට තොතුරු වාර්තාාවීමත් සමගම තමයි ඉදියාව සඳහන් කරන්නේ ඉන්දියාව ආරක්ෂාවට සහ ආර්ථික කටයුතු වලට බලපාන සියලු සිදුවීම් පිළි බඳබ ඉතා අවධානයෙන් ඉන්දියාව පසුවන බවට යනුව ඉන්දී අභ්‍යන්ත්‍ර කටයුතු සඳහාවදාානය යොමුකිරීමට සහ අනවසරයෙන් ඉන්දිය තොරතුරු වලට සවන්දීමට මේ ඔස්සේ අම්කිසි උත්සාහයක් චීණය දරනවාද කියන මතය ඉන්දියාවට ඇතිවී තිබෙන බවට තමයි එම ප්‍රකාශයේ ඔස්සේ අපට සිතන්නට හැකියාව ලැබෙන්නේ යනුව ඉදියාවේ විදේශ කටයතු මාත්‍යංශය තමයි ආකාරය සඳහනක්. සිද්ධ කරන්නේ තැන මේ සම්බන්ධව කතා කරනකොට ඇයි ඉන්දාව සහ චීනය මෙයාකාරයෙන් විරසක බවක් දක්වන්නේ ඇයි චීනයෙන් එන නෞකාවක් ඉන්දියාවේ තොරතුරු සැවීමට කටයුතු කරන්නේ වගේ ප්‍රශ්න ඔබට මතුවෙනම ඇති ඉන්දියාව සහ චීනය අතර මෙම මත බෙදාත්ම කරබුදකාරිතත්වය මතුවෙලා තිබෙන්නේ මීට වසර කිහිපේකට පෙරක් එ පිළිබඳවා අපි ඔබට මෙම කතාව ආරම්භ කරන කොටම සඳහන් කරා මීට වසර කිහි පේකර පෙර චීනය සහ ඉන්දිය දේශසීම අතර සන්නද ගැටුම්කාරිතත්වයක් ඇති ඒයවස්ථාවේදී ඉන්දිය සොල්දාදුවන් විසි දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙන ය වගේම චීන සොල්දාාදුවන් හතර දෙනෙක් එම අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් එම යුදමය වාතාවරණය හේතුවෙන් මේ යන බවට තමයි විදස්මාධ්‍ය තොරතුරු වාර්තා කරින් මේ සම්බන්ධ ඉන්දාවමාකාරෙන් මදිහත් වෙන්නේ ඇයි කියන කාරනාව සබධ තොතුරු සෙවීමේදී ජා්‍යන්ත්‍ර මාධ්‍ය පහිරණ කිරීමේදී අපිට දැක ගැනීමට සහ සොයා ගැනීමට ලැබෙනවා ඔබදන්නවා ඉන්දාව සහ මරිකාබත්තර හොඳ මිත්‍රත්වයක් පවතිනව. වගේම චීනය සහ ඇමරිකාපාතර මේදනවල යම් අතවාත්මකතත්වයක් ගොඩනැගිල තිෙනවා මීට දින කිහි පේකට පෙර ඇමරිකාවේ ජනාධීපතිවරයාහ චීන ජනාධීපතිවරයාත්‍ර දුකතන සංවාධයක් ඇති වුණනා ය අවස්ථාවේදී චීන ජනාධිපතිවරයා ඇමරිකානු ජනාධීපතිවරයායට සඳහන් කරේ තයිවානය සම්බන්ධව චීනයේ අදහසට තයිවානය සම්බන්ධව චීනයේ ක්‍රියාකාරීත්වයට ඇමරිකාවේ යම් බලපෑමක් ඇති වහොත් ඊට විරුද්ධව චීනය කටයතු කරන බවට එයුව. නවකාවක් තමයි මේආකාරයෙන් ශ්‍රී ලංකාවට පැමිණන්නේ ඉන්දියාව ඇමරිකාවට හිතවාදී නිසා දෝ මේ කියන ගැතුලුකාරි තත්වය ඇති වන්නේ කෙන කාරනාව සම්බදධවත් මේ මොහතේද අපි අවධාන යමු කළේතු පිඳව කරුණු ස්ොයාැලියේතුයි කෙ නමුත් මේයාආකාරය අද බලති තාක්ෂණක පද්තියක් සහිත නෞකාවක් ලංකාවටන පලවිනි අවස්ථාව මේ නොවෙන බව තමයි ශුලංකාව ආක්ෂ මාත්‍යංශ නිවේදනයක් නිකුත් කරමින් සහන්කර යනුව මෙවැනි ආත්‍රා මීට කල්නුත් ඇවිල්ල තින බවුන් සඳහන් කරනවා චීනය ප්‍රංශය ඉන්දියාව හ රුසිකින් රටවල් වලින් මෙයාකාර නැ් ඕන තරං මට කලින් ලංකාවට ඇවිල්ල තියෙන බව තමයි ඊට පිළිතුර දක්වමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක මාත්‍යංශ සඳහන් කරන්නේ මෙම නෞකාව යන්වැන් ෆයු කියන නෞකාව දකුණු වරාය එකනේ ශ්‍රී ලංකාවේ හම්බන්තට වරායට තමයි පැමිණීමට නියමිතවතිවෙන්නේ හම්බන්ත්‍ර වරාය සම්බන්ධව සඳහන් කරනවා නම් දෙදස් දාහතේදී චීන සමාගමට අවරුදු අනු නමකට බදුදීමට අපි කටයුතු කලා ඇතිවූ විධ අර්බුධකාරී තත්වයන් මත ලංකාවේ හම්බන්තව ර එවගේම චීනය ශ්‍රි ලංකාවේ විශාලතම නය දෙන්නන්ගේෙන් එක්කෙනෙක් බවටත් පත්වන් තිබෙන කාරණාව ෝබ දන්නවා ඒවගේම ලංකාවේ ගුවන්තොට පොළවල් සහ විවිධ මාර්ග සහ බිවිඳනටත්තු කටු සහහි ඉකිරීීම කටුතු වෙනෙන් ීනය විාල දායයිකත්වයක් ලබ දෙෙනවා කියන කාරනාව සම්බඳධවත් ඔබට අවබෝධයක් තිබෙනවාඒවගේම මේ හා සමාතත්වයක් මීට පෙත් ඇතිව ඇති බවට විදස් මාධ තොතු්‍රු වාර්තා කරල තිබුණායි දහස් දාහතරවර්ශයේදී චීනය සබ්බැරණට සහ යුද නැවකට කොළඹ වරයේ නැංගුරම් ලෑමට ඉඩදීමට ශ්‍රී ලංකාව කටයුතු කර තිබුණු අයනුව. දියාව අවස්ථාවවි ඊට යම්කිසි විරුද්ධත්වයක් දක්වාතිබුණු බවට විදස්මාතය තොතුරවාර්තා කරනවා. කෙස්සේ පැත් මේ මහෝතේද ශ්‍රිලංකාව ඉන්දාව සහ චීනය අතර තියන මෙම ගැටලුකාරි තත්වයක් එක්ක යම්කිසි මැදිහත්වීමට ලක්වෙලා තියෙන බව ඔබට පේනවා අපට පැහදිලිය පිළිබඳ මොකද චීනය කියන ශ්‍රලංකාවට දැඩවශයු දවපකාරන රටක් එගේ ඉන්දාව කියන ශ්‍ර ලංකාවට දැිවශයන දවපකාරනට පසු දවසල ඇති ආර්ථිර ුදෙ හයරනත්ෙක් ශ්‍රලංකාවට වශ ඉදන සහ පොහොර ලබාදීමේදී. ඉදාව සේෂ දාකත්යක් ලබදනේ වගේ චීනයත් ශ්‍ර ලංකාවට වශ පහසුම් ලබදීමේද දකත්ව ලබද තිබෙනවා කෙස වෙත අගෝස්තුමමාස කොස් පනිදා ේනය නිෂපාතිත යන්වන් ෆයි කියර නවකාව ශ්‍ර ලංකාවට පැමණීමට නියමිතවතිබෙනවා දාහත්වවැනි දක්වා උන් ශ්‍රී ලංකාව ඇඳදි සිටිීමට තමයි නියමිත තිබෙන කෙ නමු ඉදාව තවදුරටත් තේ පළිබව කිසිදු සඳහනක්ර හ චීනය ඒ පිළිබඳව කිසිු සඳනක් සිදු කර නැහැ අපි සූදානම් ඔබට ශ්‍රී ලංකාවට යුවන්වන් ෆර නෞකාව පැමිණීමෙන් පසු ඇතිවන පිබ ොතුර ඉරිපත් කරන්නට.